ජනාධපතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත්වන්නේ නැත. මේ නිසා අලියාද නැත. අලියා ඕනාට වඩා දැඟලුවේ යැයි කල්පනා කළ අන්්‍රකුමාර දිසානායක වගේ බෙල්ලේ සීනුව එල්ලුවා පමණක් නොව රතුපාට රෙද්දකින් අලියා වසා දමා කොළපාටද වික්‍රමසිංහ මහතාට අහිමි කළේය. ගත වූ අඩසිය වසකට අධික කාලයක් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ බිමේ ජයකේ ලිනැංවිය. තවත්විටක පරාජයට පත්විය. දේශපාල්ලය ස්වරූපයේ එය බව වටහගත් අතීත නායකෙවූ තව තවත් දෛරයවත් වූවා පමණක් නොව දේශපාලන පන්නරේද ලබාගත්හ. එහෙත් වික්‍රමසිංහ මහතා ගත වූ වසර කීපය තුළ දේශපාලන බිමේ අරමුණක් නැතිව ගන්තබ්්‍යයකු ලෙස පාවෙමින් හැමදාමත් පරාජයටම මුහුණ දුන්නේය. ඔහු තමන්ටත් තමන්ගේ පක්ෂයටත් අයිතිස්්‍යියලුද්දේ පාවාදීමට පියවරගෙන තිබේ. අවසානයේ කා කියඇඳුම් ගලවා මිනිස්කමේ ලේබලය බලෙන් ඇලවූ පුද්ගලයකු වික්‍රමසිංහ මහතාගේ පුටුවේ වාධිකරවූයේය. එහෙත් ජනාධිපති පුටුවේ වාදිවන්නට ඔහුට වික්‍රමසිංහ මහතා කිසිවිටක වරම් නොදෙනු ඇත. අඩසිිය වසකට වඩා පැරණි පක්ෂයකට අයත් සියලුදය වික්‍රමසිංහ මහතා පරිත්‍යග කළේ බෝධිසත්ව චරිතයට පන දෙන්නට දැයි ඔහුගේ සමීපමිතුරෝ විමසලිමත් වූහ. එහෙත් ඇත්තම කතාව දැන් ස්Bේ දිසානායකගෙන් හෙලිවී තිබේ. ඔහු කියන විදිහට මෙවර ජනාධිපතිවරනයේදී සරත් ෆොන්සේකා පරාජයට පත් වූ විට රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂනායකත්වය ආරක්ෂා වන්නේය. ඊළඟට චන්දයක් එන්නේ දෙදස් දාහතේදීය. එදා වනතුරු නායිකත්වේ රැඳී සිටින්නට වික්‍රමසිංහ මහතා සියලු පරිත්‍යයාග කරතිබේ. ඔහුට ඉතිරි වතිබුණේ මාධ්‍ය ප්‍රකාශක තනතුර පමණි. ෆන් සේකා මහතා එයද ප්‍රතික්ෂේප කොට අනුරකුමාර දිසානායකත් මංගල සමරවීරත් මාධ්‍ය ප්‍රකාශකවරුන් හැටියට පත්කර ඇත. එක්සත් ජාතිකපක්ෂය වෙනුවෙන් මාධ්‍යමෙහියුම කළ තිස්ස අත්තනායකට ගයන්ත කර්මාත්තිලකට හා ලක්ෂ්මන් කිරියල්ලට දැන්නතින් මාසේකහමාරක් කටවල්වලට ඉබි අතුරු දමාගෙන ඉදින්නට සිදුවනු ඇත. වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂකයා පරාජයට පත් වූ විට මේ තුන් දෙනාම කටවල් අරිනු ඇත. ඔවුන් කටවල් අරින්නට පෙර වික්‍රමසිංහ මහතා කටවසා ගන්නේ නම් එය තවත් පින්කමක්පනු ඇත. මේ වනතෙක් වික්‍රම සිංහමහතාක් ගල් පැලන ටොම් පච අතහැරතිබේ. කටකතාවල කෙලවරක් නැත. මහින්ද රාජපක්ෂ මැතතුමාගේ චායරූපයක් දකින හැමවිටම වික්‍රමසිංහ මහතා කියන්නේ ඒ සියලු දේවල් රාජපක්ෂ මැතතුමාට අයිති බවය. දැනිතින් සියල්ල පරිත්‍යාග කොට සිටින වික්‍රමසිංහ මහතා කටපියාගෙන නිහඬව සිටියහොත් මෙතෙක් කල් කළ පව් සියල්ල සමාකරගත හැකිවනු ඇත. විම සමපිටපත මහින් දාබේசුන්දරගෙන්.